සන්දයේ ප්‍රචාරක කටයුතු ලබන සතිය වන විට අධි වේගයෙන් ක්‍රියාත්මක වනු ඇත ඒ පක්ෂවල අපේක්ෂකයන් සහ ඔවුන්ට සහය දෙන දේශපාලන නායකයන් ප්‍රචාරක කටයුතු දෙතුන් ගුණයකින් වැඩිකොට චන්දය දිනාගණට කටයුතු කරනු ඇත. මෙහිදී විශේෂ ලක්ෂණයක් වන්නේ කොළඹ නගරේ නම් කිසිම පක්ෂයක කිසිම අපේක්ෂකයහුගේ පෝස්ටර් දකිීනට නොලැබීමයි. දත්වාහලුද දෙකම ප්‍රදර්ශනය කරමින් සිනාසෙන අපේක්ෂකයන්ගේ පින්තූර තාප්පවල බිත්තිවල දකින්නට නැත. හැම අපේක්ෂකයෙක්ම චන්දේ ඉල්ලන්නේ කොළඹ ලස්සන කරන්නටය. එක්සත් ජනතා නිදහා සන්ධානය දැන් වසර දෙකතුනක සිට සූදානම් වන්නේ කොළඹ ආසිියාවේ ආක්ෂය බවට පත්කරන්නටය. එක්සත් ජාතික පක්ෂයේ අයද ඒ සඳහා පෙරසූදානමක් නැතිව වූවත්, ළඹ ලස්සන කරනට සූදානම් වෙද්දී පෝස්ටර් වලින් තාප්ප කැතකරන්නට කටයුතු නොකරනු ඇත. මේය ඉතාමත් ආදර්ශවත් වැඩපිළිවෙලකි. චන්ද ව්‍යාපාරය පටන්ගන්නා අපේක්ෂකයෝද විවිධ ක්‍රම සහවිදි අනුගමනය කරති. බෞතරයක් දෙවියන්ගේ අනුග්‍රයපතා මල්වට්ටි පූජා කරති. භාරහාරවෙති දෙවියන් ඉදිරියේ විවිධ පොරොන්දුදී චන්ද දාකයාට බොරු පොරොන්දුදීම, මෙතෙක් පැවති සම්ප්‍රදාය විය. එහෙත් බොරුවෙන් චන්දදායකයා රවටන්නට නොහැකි බව දේශපාලනයේ හොඳින් හදාරණ අයට ප්‍රධ්‍යක්ෂවිය යුතුය. තවත් අය සය චන්දසටන ආරම්භ කරන්නේ පන්සලට පල්ලියට හෝ කෝවිලට ගොස් ආගමික කටයුතුවලට මුල් තැන දෙමිනි. සියලු දෙනම් මෙවැනි උපක්‍රම සහ ආගමික කටයුතුවල නියලෙන්නේ මැතිවරණයෙන් ජෑග්‍රහණයකොට ජනතාවට සේවෙක් කිරීම සඳහාය. ොළඹබින් රට දෙෙන ආදර්ශය වන්නේ තාප්ප බිත්ති කැත නොකුට පෝස්ටර්වල්ට ලක්ෂගණන් ව්‍යදම් කරන්නේ නැතිව චන්ද දාය්‍යන් හමුුවී සුහද පිළිසදරේ යෙදමින් ඡන්ද ප්‍රචාරය සිදු කළ යුතු බවයි. එම පාඩම අනාගතයේදී දේශපාලනය කරන සියලු අපේක්ෂකයන් අනුගමනය කරන්නේ නම් කොළඹ පමණක් නොව මුළු රටම ආසියාවේ ආශ්්‍යරය බවට පත්වනු ඒ කාන්තය. ක් සත්ජනතානි දහස් සන්ධානය කොළම නගරේ පාලනය කර ගත වූ වසර දෙකතුන තුළ කොළඹ ලස්සන කිරීමේ වැඩපිළිවල ආරභ කර තිබේ. මෙහිදී තවත් සුවිශේෂී සිද්ධියක් සිහිපත් කළ යුතුය. විවිධ ක්‍රම අනුගවනය කරමින් විවිධාපේක්ෂකයන් ඡන්ද සටන ආරම්භ කරද්දී තවත් කෙනෙකු කිරිමවවරුන්ට දානයක්දී සිය සටන ආරම්භකිරීමේ පුවතක් අපට වාර්තාාවේ. මේද හොඳ ආදර්ශයකි. සන්ද සටන ආරම්භ කල දවසේ පමණක් නොව මුළු සන්ද ව්‍යාපාරය තුළම දානමේ ආදී පිංකම් කරන්නේ නම් පසුගිය කාලේ ඇතිවුණු අමනාප සන්ඩුද බෙහෙවින් අඩුවනු ඇත ඒ නිසා කිරියම්මලාගේ දාානය අතිශවයින්ම වැදගත් බවද මෙහිලා සටහන් කළ යුතුය. විිමසට පත මගර්ේ.